රිතු ආකර්ෂ කියන්නේ මේ දවස්වල කාතරත් කතාබහට ලක්වන ජනප්‍රිය නිරූපිකාවක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. නමුත් මේ දවස්වල පුංචි තිරයෙන් ඇය වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ගැන වගේම ඇගේ නවතම තොරතුරු පිළිබඳවයි අද අප ඔබට මේ ගෙනෙන්නේ. රිතු මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පසුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශනය වුණා. ඒ වගේම හිරුමිගස්ටා වැඩසටහනටත් සම්බන්ධ වුණා. මේ ටිකේ නම් පොඩි විවේක කාලයක් ගත කරනවා. ඉදිරියේදී ආයෙත් ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම පටන් ගන්නවා. මම තව රඟපාපු ටෙලි නාට්‍ය තුනක් විතර විකාශනය වෙන්නත් තියෙනවා. රිතු එක දිගටම වැඩ කරන්න කැමති නෑ වගේ. මම පසුගිය කාලේ එක දිගටම පේන්න හිටියා. අපිව නිතර දකිද්දිත් අගයක් නෑනේ. ඒ නිසා ටික කාලයක් නිහඬව ඉඳලා හොඳ වැඩකින් පේන්න ඉන්නවා. එතකොට අපිව එපා වෙන්නේ නැහැ. රිතු ඇයි පුංචි තිරේටම සීමා වෙලා ඉන්නේ? මට චිත්‍රපටවලටත් ආරාධනා ලැබුණා. දැනටත් අපේ ගෙදර චිත්‍රපට තිරපිටපත් දෙක තුනක්ම තියෙනවා. ඒත් තවම මට ඕන කරන විදිහේ චිත්‍රපටයක් ලැබුණේ නැහැ. රිතුට ඕනේ මොන විදිහේ නිර්මාණයක්ද? මම සාමාන්‍යයෙන් තෝරලා බෙරලා රඟපාන කෙනෙක්. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට හොඳම දෙයක් දෙන්නයි මං උත්සාහ කරන්නේ. ඉතින් මම මේ හොඳම දේ ලැබෙනකන් තාම බලාගෙන ඉන්නවා. සමහරු නම් සිනමාවේ ලැබෙන ඕන දෙයකින් මූණ පෙන්න ගන්න උත්සාහ කරනවා. රිතුට එහෙම උම්මනාවක් නැද්ද? නැහැ. මට ලැබෙන ඕන දෙයක පේන ඉඳලා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන්න ඕනේ නැහැ. මට චරිතාංග නිළියක් වෙන්නයි ඕනේ. ඒකට ලැබෙන හැමදේම බාර ගන්න ඕනේ නැහැ. රිතු කියන්නේ වෘත්තිමය රංගන ශිල්පිනියක්. තෝරා බේරා ගැනීම එක තමන්ගේ අතමිට සරු කරගන්නේ කොහොමද? වෘත්තිය කියලා හිතලා අපි තෝරලා බේරලා වැඩ නොකළොත් අපිට පැවැත්මක් නැහැ. රිතු තීරණ ගන්නේ තනිවම නෙමෙයි නේද? නෑ, මම මගේ තාත්තා එක්ක කතා කරලා තමයි තීරණ ගන්නේ. මම සමහර වෙලාවට කොළඹින් පිට නිර්මාණ බාරගන්නෙත් නෑ. රිතුට නිළියක් විදියට ලැබෙන පිළිගැනීම ගැන සතුටු වෙන්න පුළුවන්ද? ඔව්, මම සතුටු වෙනවා. මොකද මට තරුණ වැඩිමහල් හැමෝම එක වගේ ආදරේ. පාරිදී දැක්කත් මාත් එක්ක කතා කරනවා. හැබැයි දැන් ඔය නිළියන්ට ගහන ගොසිප් හින්දා ගොඩක් අය හිතන්නේ ඇත්ත කියලා. සමහර අය නම් බලෙන් මඩ ගහ ගන්නවා. දැන් ගොසිප් වල රඟපාලා නැති ෆොටෝ ෂූට් එකක් විතරක් කරපු අයවත් හඳුන්වන්නේ ජනප්‍රිය නිළියෝ කියලා. මේ වගේ පසුබිමක් තියෙද්දී රිතුගේ අම්මා තාත්තා රිතුට වාරණ දාලා නැද්ද? මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්, අම්මා ගෘහණියක්. මම තාත්තාගේ නම ආරක්ෂා කරනවා. තාත්තායි අම්මයි මට තහංචි දාලා නෑ. මම කරන හැමදේම අම්මයි තාත්තයි දන්නවා. අපිට හිතට එකඟ වැරද්දා කරන්නේ නෑ කියලා අභිමානින් කියන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. රිතුට ශේෂ්ත්‍රේ හොඳ යාළු මිත්‍රයෝ ඉන්නවද? පාසල් කාලේ ඉඳන් ආශ්‍රය කරන යාළුවෝ මට ඉන්නවා. ශේෂ්ත්‍රේ වැඩවලදීත් මුණගැහුණු යාළුවෝ ඉන්නවා. එයාලා මුණගැහුණාම කතා කරනවා, ඉඳලා හිටලා කෝල් කරනවා. රිතු දැන් ප්‍රේමවතියක් නේද? ඔව්, දැන් මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා. ඔහු රිතුගේ වැඩවලට හොඳ සහයෝගයක් දෙනවද? එයා මට දෙන හොඳම සහයෝගය තමයි මාව තේරුම් ගැනීම. ආදරය කරන කෙනා එක එකලාසයක් වෙන්නේ කවදද? ජීවිතේ අපිට තව කල් තියෙනවනේ. හරිම වයසට ආවහම හරි විදිහට ඒ දේවල් සිද්ධ වෙයි. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.